ආසියාවේ පළමුවරට ලෑන්ඩ් ෆෝන් එකයි ස්මාර්ට් ෆෝන් එකයි Wi-Fi හරහා බන්දන SLT Voice App. අද 2019 මැයි 31 සිකුරාදා සිරස්තල ඉදිරි ජනාධිපතිවරණයේ දෙසැම්බර් 7 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතැයි ජනපති ඉන්දියාවේදී පවසයි. රිෂාඩ් සාලි සහ හිස්බුල්ලා දොරවලින් ඉවත් කරන්නේයි රතනහිමි දළදා මාලිගාව අභියස තවමත් උපවාසයේ. ප්‍රස්තනායක සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය අම්පාරේ කලපුවක. ප්‍රස්තවාදීන්ගේ බවට සැකකරන රුපියල් 135ක් කල්මුනේ නිවසකින් සොයාගැනේ. වෛද්‍ය ශාවිට එරෙහිව අදත් මවුරුන්ගෙන් පැමිණිලි. ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා දමුල්ලේ කඩ වසා දැමේ. රජයේ සේවිකාවන්ගේ කාර්යාලීය ඇඳුම සාරිය හෝ ඔසරිය පවනයි. චක්‍රලේඛය නිකුත් කෙරේ. අයඩෙක්ස් ඇතුළත ඉදිමීම සමනය කරන අතර විනාඩි 5කින් ක්‍රියාකිරීම ආරම්භයි. අයඩෙක්ස් දිවියට නව දිවියක්. අයඩෙක්ස් වෙතින් එසේ කැක්කුමට විශේෂඥා අයඩෙක්ස් හෙඩ් ෆාස්ට් ඉක්මන් සහනය අදම අත්විඳින්න. From Other Therana. This is Other Therana. Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේක වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලලියේ රතන හිමියන් අද පෙරවරුවේ දළදා මාලිගාව අභියස ආරම්භ කළ උපවාසය මේ වන විටත් ක්‍රියාත්මක කරනවා. රතන හිමියන් උපවාසය ආරම්භ කළේ අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා මෙන්ම අසාත් සාලී MLAM හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම දුරවලින් ඉවත් කරන ලෙසට බල කරමින්. එමෙන්ම මව්වරුන් වන්දිකරණය කළ බවට වන චෝදනා විමර්ශනයට ස්වාධීන මණ්ඩලයක් පත් කිරීමද රතන හිමියන්ගේ තවත් ඉල්ලීමක්. අද පෙරවරු 9ට පමණ මහනුවර ශ්‍රී ලදා මාලිගාවට වැඩම කළ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පළමුව දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු පෙරවරු 10:15ට පමණ රතන හිමියන් උපවාසය ආරම්භ කළේ මහමළුවේ බෞද්ධ දචය ඔසවන ස්ථානයේදී. ජයග්‍රහණී කරන්නට අපි හැම දෙනාම ද ආශිර්වාද කරන භික්ෂුන් වහන්සේට. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදුදීන් යන අය තනතුරු වලින් ඉවත් කරන ලෙස සහ සිංහල මව්වරුන්ට වඳභාවයට පත් කළැයි පැවසෙන මොහොමඩ් ෂාෆි ඇතුළු වෛද්‍යවරු පිළිබඳ විමර්ශනය කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලෙස ජනාධිපතිවරයාට බල කරමින්. මෙම ඉල්ලීම සහ උපවාසය සම්බන්ධයෙන් රතන හිමියන් ජනාධිපතිවරයාට ලිපියකින්ද දැනුම් දී ඇති අතර එහි පිටපත් අගමැතිවරයාට ඇතුළු අමාත්‍යවරුන්ටද යොමු කර තිබෙනවා. මේ ස්ථානයේදී අපි කරන්නේ ජීවිත පූජාවක්. මමත් අද අදිෂ්ඨාන කරනවා මාගේ ජීවිතය මරණයෙන් කෙළවරුණත් මේ තීන්දුව ජනාධිපතිතුමා ලබා දෙනතුරු මේ ස්ථානයෙන් මන් නොනැගිටින බවට අදිෂ්ඨාන කරගන්නවා. මාගේ ජීවිත පූජාවෙන් ශක්තිය ලබන මුළුමහත් ජාතියම නැගිටලා මේ රට නිදහස් කරගැනීමේ අරගලයට අපේ භික්ෂුන් වහන්සේලා හා ජනතාව නායකත්වයේ දෙයි කියලා මා බලාපොරොත්තු වෙනවා. මේ අතර එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී SP දිසානායක මහතා අද රාත්‍රියේ රතන හිමියන්ගේ සෞදුක් විමසීම සඳහා එම දළදා මාලිගා භූමියට පැමිණියා. මේ පිළිබඳව කරුණු කියලා කතා කරලා ඉල්ලීම් කරලා අභ්‍යාචනා කරලා අවසානයේ ඒ ගත්ත තීන්දුව එක දැඩි තීන්දරණයක්. ඒ නිසා මම කියන්නේ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්න ආධාර කරපු ආධාර ලබාගත් ඔවුන්ගෙන් පෝෂණය වෙත්ත මේ දේශපාලඥයන් පිළිබඳව වහම තීන්දුවක් ගත යුතුයි. ජනාධිපතිතුමා එක්ක අපි මූලික සාකච්ඡාවක් කරා. ජනාධිපතිතුමා මේ වෙලාවේ ලංකාවේ නැහැ. එතුමා හෙටෙයි. ආපහුම අපි එතුමා එක්කත් කතා කරමු.
රටේ ස්වෛරීත්වයට හානිවන පරිදි විදෙස් හමුදාවකට මෙරටට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට ඉඩදෙන ගිවිසුම් වලට තරයේ විරුද්ධ වන බව අස්කිරි මල්වතු උබේ විහාරයේ භික්ෂුන් වහන්සේ හා අධිවතුන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පියතුමන් අවධාරණය කරනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආගමික අන්තවාදී සංවිධාන තහනම් කරමින් රට තුළ පොදු නීතියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම මේ මොහොතේ රජයේ වගකීම බවයි. අගනදගුරු අතිඋතුම් මැල්කම් කාදිලන් රංජිත් හිමිපාණන් අද පස්සොරුවේ මහනුවර අස්කිරි මහාවිහාරයට පැමිණ අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් ඇතුළු අස්කිරි පාර්ශවයේ කාරක සංඝ සභාව මුණගැසුණා. එම අවස්ථාවට මල්ලොතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් සහ දෙමුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන්ද එක්ව සිටියා. අනතුරුව අස්කිරි මල්වතු උභය විහාරීය භික්ෂූන් වහන්සේ සහ කාදිනල් හිමියන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් රටේ ස්වෛරීත්වයට අහිතකර ලෙස බලපාන පරිදි වෙනත් කිසිම රටක හමුදාවකට මෙරටට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට අවකාශ සලසන ගිවිසුම් වලට තරයේ විරුද්ධ බව අවධාරණය කර සිටියා. කිසිම රටක හමුදාවකට ශ්‍රී ලංකා මාතෘභූමිය තුළට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳ ගැනීමට අවකාශ සලසන හා ශ්‍රී ලංකා භූමිය විදේශිකයන්ට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකිවන කිසිදු ගිවිසුමකට එළඹෙනවාට අපි තරයේ විරුද්ධ වන්නෙමු. ආගමික අන්තවාදී සංවිධාන තහනම් කරමින් රට තුළ පොදු නීතියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම මේ මොහොතේ රජයේ වගකීම බවද අවධාරණය කරමු. රජයේ මගින් විදේශීය රටවල් හා සංවිධාන මෙන් ආයතන සමග රටේ ස්වාධීනත්වයට බලපාන යම් යම් ගිවිසුම් වලට එළඹෙන්නේ නම් පොදු මහජන මතයේ විමසා ඒ කළ යුතු බව තරයේ අවධාරණය කරමු. ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 15 සිට දෙසැම්බර් 9 අතර කාලය තුළ අනිවාර්යයෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද දෙරණ ටෝක් විත් චතුර වැඩසටහනට එක් වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ මේ පිළිබඳව ජනාධිපති අගමැති සහ කතානායකවරයා දැනුවත් කර ඇති බවයි. නොවැම්බර් වලට ඉස්සෙල්ලා කියන්නේ ජනාධිපතිවරණයක් ඉන්නේ නැද්ද? වත්මන් ජනාධිපතිතුමා මම නෙවෙයිනේ. එතකොට වත්මන් ජනාධිපතිතුමාට දිනොත් ගිර ජනාධිපති මෛත්‍රීවල දිර්සේන මැතිතුමාට හිතුනා. වත්මන් නැවතවතාවක් ජනතාවගේ කැමැත්ත උරගා බලන්න ඕන කියලා අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා වරුදු 4කට කාල සීමාවෙන් පස්සේ ඕනම වෙලාවක මැතිවරණ කොමිෂන් සභාවට ඒ කාලම මැතිවරණ කොමසාරිස්ට දැන්වීමක් එවන්න පුළුවන්. මම ඡන්දය ඉල්ලන්න කැමති. ඡන්දෙත් තියන්නේ කියලා. එතකොට ඡන්දෙත් තියන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අර පලාස් සභාව කලින් තියන්න ඕනේ කියන ප්‍රශ්නේ පැනනගින්නේ නැහැ. අභිලාෂේ එසේ වුවත් නොමිනේෂන් නොදුන්නු අන්න වැදගත් ප්‍රශ්නය. ඒක නොමිනේෂන් නොදුන්නොත් විතර නෙවෙයි. නොමිනේෂන් රිජෙක්ට් කරන දුන්නොත් ඒ දෙකම වෙන්න පුළුවන්. නොමිනේෂන් නොදී හිටියොත් ඒක මම හිතන්නේ එතකොට නීතිමය නෛතික තත්ත්ව ගැටලුවක් තියනවාද කියන එක ඒ වෙලාවට සලකා බලන්න ඕනේ. ඉෆ් කියන ප්‍රශ්නවලට උත්තර නොදී ඉන්න ඕනේ. ඒක දෙන්න බැරි එකක්. ඔබතුමා මේ ප්‍රශ්නේ දිහිර වෙනවනේ. ඕක මම කොමිෂන් එකේ එක සාකච්ඡා කරන්න ඕනේ කියලා ගැලවෙන්න පුළුවන්. දැන් මෙහෙමත් පුළුවන්. මේ රටේ තියෙන තත්ත්වය එච්චර හොඳ නෑ මේ වෙලාවේ. ප්‍රස්තවාදේ ඉන්නවා මේක නැති කරන්න ඕන. ඉතින් ජනාධිපතිතුමාට ලබන අවුරුද්දේ පොඩ්ඩක් චුලි විතර වෙනකන් කාලෙ තියෙන හින්දා ඔන්නම් ශ්‍රේෂ්ඨාධිකාරියන්ට ගිහිල්ලා කාලයක් ගන්න පුළුවන් කියන එක ජනාධිපතිවරණ ප්‍රකාශපත් කරන්න නැතුව. කවුද එහෙම කියන්නේ? අපේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා මෛත්‍රී ගුණරත්නත් කිව්වා. ඔව් නීතිඥයෙක්. එයා කියනවා දැන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක හරි හදිස්සිය කොහොමද මාස හතරකින් ජනාධිපතිවරණයක් තියන්නේ කියලා. මීට වඩා රටේ භයානක තත්ත්වයක් තමයි තිබුණේ 1988 ජනාධිපතිවරණේ තියපු වෙලාවේ. උඩින් යටින් මැදින් හැමෙන් පත්වෙච්ච වෙලාවේ. අපේ ඡන්දපොළ නියෝජිතව මරනවා. ඡන්දේ දාන අය මරනවා. ඒව තීදී අපි ඡන්දේ තිබ්බේ. මේ තීන එක මේක භීෂණයක් නෙවෙයි. දැන් අටක බෝම්බ පිපුරුණා කියලා. දැන් දනක කඩු විසුවක් හම්බුණායි කියලා මේ ඡන්දයක් අල්ලා. ඒක අර යක්ෂයා බෝම්බ ගහලා විනාශ කරාටත් වැඩිය විනාශයක් ඡන්ද කළ දැම්මොත් ජනාධිපති වරණය තියන්නටම අවශ්‍යයි. නොවැම්බර් 9ට පස්සේ මේ අවුරුද්ද දෙසැම්බර් 9ට පෙර හැබැයි තියන්න පුළුවන් ඈතම දිනේ දෙසැම්බර් 7 ළඟම දිනේ නොවැම්බර් 15 මේ දවස් දෙක ඇතුළේ තියනවාමයි. මේක අපි ගරු කතානායකතුමාට දැන්නවා මැතිවරණ කොමිෂන් සභාව ගිහිල්ලා ගරු අගමැතිතුමාට දැන්නවා ගරු ජනාධිපතිතුමාට දැන්නල දෙන්න. මම වෙන්න ප්‍රසිද්ධියේ නිල වශයෙන්ම ප්‍රකාශ කරනවා කොමිෂන් සභාව ගිහිල්ලා කරයි. ඡන්දෙදි මහජනතාවට ඔරු ඇල්ලට එන්න ලොකු කෝඩ වළක්වන එක ජනමාධ්‍යවල වක්තිය. ලොකු කෝඩ වළක්වන එක කියන ලොකු කතාවක් තියෙනවා. මේ අතර එළමෙන ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වනදා පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ඉන්දියා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය තියෙන්නේ මේ වර්ෂයේ අවසානයේ මැතිවරණය පැවැත්වෙනවා දෙසැම්බර් මාසේ 7 වෙනිදා මේ වසරේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂම ඒ පිළිබඳව ප්‍රකාශයක් එසේ කරලා තිබෙනවා. මැතිවරණයට තවම අපිට කල් තිබෙනවා. කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ මෙතෙක් අපේක්ෂකෙක් තෝරලා නැහැ, ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කිසිම පක්ෂයක්. ඒ නිසා මටත් හදිසියක් නැහැ, අනිත් පක්ෂ තෝරනකම් මමත් බලාගෙන ඉන්නවා මගේ තීරණයට. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ මොහොමඩ් සහරහන් භාවිත කළ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකයක් අක්‍රේපත්තු පාලමුණේ කලපුවේ තිබී අද සොයා ගැනුණා. එමෙන්ම මොහොමඩ් සහරහන්ගේ කල්මුණේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ කල්මුණේ සියාම්ගේ බිරිඳගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 35ක මුදලක් සොයා ගැනීමට පොලිසිය අද සමත් වුණා. ජාතික තවහිත් ජමත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ කල්මුණේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ පසුගියදා අත්අඩංගුවට පත් වූ ෂාවුල් හමීඩ් හමිස් මොහොමඩ් නොහොත් කල්මුණේ සෑම්ගේ අක්කරේපත්තු ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවස ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කර තිබෙනවා. එහිදී එම නිවසේ ස්ථාන කිහිපයක සංගවා තිබූ රුපියල් ලක්ෂ 35ක මුදලක් සහ රන් භාණ්ඩ කිහිපයක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරු අනුව අක්‍රේපත්තු පාලමුණේ කලපුවට දමා තිබූ ලැප්ටොප් පරිගණකයක් සොයා ගනු ලැබුවා. එම ලැප්ටොප් පරිගණකය මොහොමඩ් සහරාන් භාවිත කර ඇති බවටද පොලිසියට මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. එවගේම මේ ලැප්ටොප් පරිගණකය මොහොමඩ් සහරාන් නැමැති ඒ ත්‍රස්තවාදී බෝම්බකරු විසින් පරිහරණය කර ඇති ලැප්ටොප් පරිගණකයක් බවට මේ වන විට තොරතුරු ලැබිලා තිබෙනවා. එවගේම කල්මුණේ සහ යවට ආරක්ෂිත නිවාස මේ ත්‍රස්තවාදී කණ්ඩායමට සොයා දීලා තිබුණේ මේ අත්අඩංගුවේ පසුවන සැකකරු විසින් බවට විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. මේ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමේදී අද දින අක්කරේපත්තු පාලමුණ ප්‍රදේශයේ පිහිටි මේ සැකකරුගේ බිරිඳගේ නිවසේ සංගවා තිබියදී තවත් රුපියල් ලක්ෂ 35ක මුදලක් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. ඒ අනුව මේ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මොහු සංගවා තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් මේ වන විට සොයාගෙන තිබෙනවා. රාජ්‍ය ආරක්ෂාවට අගතියක් වන කිසිදු තොරතුරක් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සඳහන් නොකරන්නේයි සාක්ෂි ලබා දෙන නිලධාරීන් දැනුවත් කර ඇති බව එම තේරීම්කාරක සභාවේ සාමාජිකයෙකු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. මේ අතර තේරීම්කාරක සභාවේ ක්‍රියාකලාපයේ විවේචනය ඉලක්ක කරමින් මහජන නියෝජිතින් රැසක් අද මෙලෙස අදහස් පළ කළා. තේරීම් කාරක සභාවල අපිත් හිටියා. හැබැයි මේ තේරීම් කාරක සභාවල හිටපු අපි කිසිම සමාජිකයේ තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළා ප්‍රසිද්ධ ලේඛනයක් වෙනතෙක් ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්න ගියේ නැහැ. දැන් අපි ඉතා පැහැදිලිව දැක්කා එක දවසකදී ගෙන්නපු රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානියා නමක් දැනගෙන හිටිය අපි පුද්ගලයාව දැකලවත් තිබුණේ අපි ගෙනල්ල සම්පූර්ණ නිරාවරණය කළා. අයිස් ඔන්ලි. දැන් ඊට පස්සේ අයිස් ඔන්ලි කියන එක ගහන්න බෑනේ සංකේතයක් හැටියට. මුළු රටම දන්න. දැන් මේ තේරීම් කාරක සභාව මම කිව්වා මේක සජීවීව දන්න. කතානායකතුමත් මේක පිළිගත්තා. නමුත් තමුන්නාදලා දැක්ක එදා සජීවීව දෙනකොට හිතපු හැටිය එක්කෙනෙක් මේක ප්ලග් එකක් ගත්තා. මේක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීමක්. පාර්ලිමේන්තු ගත්ත තීරණයක් කඩාකප්පල් කරන්න අපේ රටේ ව්‍යවස්ථාව අනුව කාටවත් බෑ. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා වගකිය යුතු දේශපාලඥයින්ගේ නිරුවත අසාර්ථකභාවයේ රටට මේ තේරීම් කාරක සභාව හරහා මාධ්‍යෙන් හෙළි වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුද්ධ්‍යංශ ගෙනල්ලා ඒ බුද්ධ්‍යංශයේ තොරතුරු විශේෂයෙන්ම සජීවීව එළියට දෙන එක අත්හිටවන්න කියන එක අපි කරුණාවෙන් ඉල්ලා සිටි. අපි කිව්වා අගතිදායක වෙනවා නම් ජාතික ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට හෝ වෙනත් අදාළ කාරණයකට එහෙමනම් ඒ තොරතුරු දෙන සාක්ෂි ආදිය ප්‍රසිද්ධිපත් කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ නමුත් ඒ වார்த்தාවට යනවා. බුද්ධ්‍යංශයේ ප්‍රධාන නිලධාරීන් කවුද ආදිය මුළු රටම දන්නේ. නමුත් පල්ලෙහා මට්ටමේ බිම් මට්ටමේ වැඩ කරන බුද්ධ නිලධාරීන් ගණනාවක් ඉන්නවා. දහස් ගණනක් ඉන්නවා. ඔවුන් පිළිබඳව තොරතුරු ප්‍රශ්න මතුනොත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. වගකීතු මන්ත්‍රීවරු හැටියට අපි ප්‍රකාශ කරන්නේ ජාතික ආරක්ෂාව සහ බුද්ධ්‍යංශවලට පළදුවන හානිවන අගතියට පත්වන කිසිම දෙයක් මේ කාරක සභාව තුළ සිදු වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ කාරක සභාවට මුලින්ම අත්සන් කරේ විපක්ෂයේ මන්ත්‍රීවරු. වන්දය කරන සත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ෂාෆිට එරෙහිව අද දඹුල්ල නගරයේ වෙළඳසැල් වසා විරෝධතාව පළ කළා.
වෛද්‍ය ශාවිට එරෙහිව කුරුණෑකල ශික්ෂණ රෝහලට අද ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 84ක්. වෛද්‍ය මොහමඩ් ෂාෆිගෙන් සිසේරියන් සත්කම් කරගැනීමෙන් පසු දරුපල අහිමි වූ මව්වරුන් 84 දෙනෙකු අදත් කුරුණෑකල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑකල රෝහලට පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 386ක්. මට 2008 මගේ සීසත්කම කරා ඩොක්ටර් සාපි. මට දැන් මේ වෙනකන් දරුවෙක් නෑ. මම 2011 තමයි මේ සීසේරියන් සත්කම කළ පුතා ගත්තේ. ඉතින් මේ වෙනකන් බබාලත් නෑ. සාපි ඔක්කොට කරලා තියෙන ඉතිවාල් ලියුම් තියෙනවා. එම මව්වරුන්ට නොමිලේ නීති ආධාර ලබා දීමට ඉදිරිපත් වූ සිටින නීතිඥවරුන් අද කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාද මුණ ගැසී සාකච්ඡා කළා. දණ්ඩ නීති සංග්‍රහයට හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනතයට දෙම ඔහුට අපරාධ නඩුවක් ගොනු කරන්න පුළුවන්. ඊට අමතරව වෘත්තීය නොසලකිල්ල කියන කාරණාව යටතේ ඔහුට විරුද්ධව සිවිල් නඩුවක් පැවරීමේ හැකියාව තියෙනවා. ඊටත් අමතරව ඔහු රාජ්‍ය පරිපාලක සේවකයෙක් හැටියට මේ රටේ ජනතාවට ජාතිය මත පදනම් වෙලා වෙනසකට ලක් කරලා තියෙනවා. මේ තනත්තට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර වන්දි ලබා ගැනීමේ හැකියාවත් මේ මව්වරුන්ට තියෙනවා. කුරුණෑගල රෝහල සුරකීමේ සංවිධානය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි. සියලු බාහිර පාර්ශ්වයන් මේකට සම්බන්ධ වෙලා ඉන්න දිගින් දිගටම ඉල්ලුවා කරුණාකරලා මේකට ජනාධිපති කමිෂන් එකක් දාන්න කියන එක. එහෙම ජනාධිපති කමිෂන් එකක් දාන්න කියලා ඉල්ලා තියෙද්දි අතුරු වාර්තාවකින් මම දන්නේ මොකද්ද බලාපොරොත්තු කියන එක. අපිට විශාල සැකයක් වෙනවා දැන් මේ ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට යට ගන්න හදනවාද කියන එක. සෞඛ්‍යලේකම්තුමිය එතුමියගේ පරීක්ෂණ කණ්ඩායම දිගින් දිගටම පවත්වා ගන්න යම් උත්සාහයක් හෝ දැරුවොත් එහෙම අපි දින දෙකක් තුලා අපිට සියලු දෙනා එකතු වෙලා ඒකමතික තීරණයකට එන්න අපි දැනට අත්‍තර මේ තීරණයට යම් ප්‍රමාණයට ඇවිල්ලා ඉන්නේ. දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න මේ ප්‍රශ්නේ හරි පැතරියමු කරන්න කියන එක. වෛද්‍ය මොහමඩ් ෂාෆිට එරෙහිව අද දඹුල්ල නගරයේ වෙළඳසැල් වසා දමමින් විරෝධතාවක් පැවැත්වුණා. ඒ වන්දයාකරන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් තවදුරටත් මේ අන්තවාදීන් පෝෂණය කරන්න එපා. අන්තවාදීන්ට දිසි දඩුවම් දීලා රටේ සමානාත්මතාව ඇති කරන්නට කටයුතු කරන්න. ඔය ශාපිකයා කියන්නේ එක චරිතයක් විතරයි. අපිට කොහොමද විශ්වාසයක් තියලා වෛද්‍යරයෙක් ළඟට යන්නේ? මේ අතර දැනට පවතින පරීක්ෂණ සම්බන්ධයෙන්ද අද වෛද්‍ය සංගම් දෙකක් මෙලෙස අදහස් පළ කළා. මේ සිද්ධිය මේ ඇතිවෙච්ච මොහොතේ ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශය ආණ්ඩුව තම වගකීම හරියට ඉස්සර කරගෙන යන එක තමයි අපි කියන්නේ. අපි යෝජනා කරන්නේ ආණ්ඩුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය සභාව, කොමිස් සභාව, වෛද්‍ය සභාව මේ ප්‍රශ්නේ උඩු දුවන්න දෙන්නේ නැතුව තමන්ගේ මතය වන්ට සමාජගත කරන්න කියලා ලීම අපි කරනවා. දැන් මෙය දේශපාලඥයින් තෝරගෙන තියෙනවා තමන්ගේ ඉදිරි ඡන්ද කටයුත්ත සඳහා. කොහොමද මේක කල්පනා කරන්න කියන්නේ? ඒ කියන්නේ එක පිරිසක් මේක සිද්ධ වුණා කියලා දේශපාලන වාසියක් ගන්න හදනවා, තවත් පිරිසක් මේක සිදු නොවුණා කියලා දේශපාලන වාසියක් ගන්න හදනවා. මේ කාරණය නිවැරදි ආකාරයට කරන්න ඉඩ නොදුන්නොත් වාසිය අයිති වෙන්නේ ජනතාවටවත් ඒ අදාළ පාර්ශවවලටවත් නෙමෙයි. 1948 ඉඳන් 2019 වෙනකම් මේ රට සංවර්ධනය කරන්න බැරුව මේ රට විනාශයටපත් කරපු දේශපාලකයන්. රජයේ සියලුම කාන්තා නිලධාරිනියන් රාජකාරිය සඳහා කාර්යාල පරිශ්‍රයට පැමිණීමේදී සාරිය හෝ ඔසරිය ඇඳ පැමිණිය යුතු බවට රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රටේ පවතින ආරක්ෂක ක්‍රියාමාර්ග හේතු කොටගෙන රජයට අයත් කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම යටතේ මෙම නව නියෝග නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13 ඇලිරක් 2019 යටතේ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේජේ රත්නසිරි මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ අනුව රජයේ නිලධාරයන් රාජකාරි වේලාව තුළ ස්වකීය කාර්යාල පරිශ්‍රයට පැමිණීමේදී පිරිමි නිලධාරයන් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර කාන්තා නිලධාරිනියන් සාරිය හෝ ඔසරිය යන ඇඳුමින් සැරසී සිටිය යුතු වනවා. කිසියම් ආගමික චාරිත්‍රයකට අනුව තම ඇඳුම සකස් කරගෙන සිටින නිලධාරයන් වේ නම් ඔවුන් මුලින් සඳහන් කළ පරිදි ඇඳුමින් සැරසීමෙන් අනතුරුව එකී ආගමික අනන්‍යතාව තහවුරු වන ලෙස හා නිලධාරයන්ට සම්පූර්ණ මුහුණ පැහැදිලිව හඳුනාගත හැකි වන ලෙස අතිරේක පැළඳුමක් භාවිත කළ හැකි බව එහි සඳහන්. දැනටමත් නිලැඳුමක් හෝ නිලැඳුම් දීමනා ලබන නිලධාරයන් තමාගේ අනුමත නිලැඳුමෙන් සැරසී රාජකාරී යෙදී සිටිය යුතු බවද එහි සඳහන්. අදාළ නිලධාරිනියන් ගර්භණී සමය තුළ සේවයට පැමිණීමේදී පහසු හා සුදුසු ඇඳුමකින් සැරසී සේවයට පැමිණිය හැකි. සේවාලාභියෙකු ලෙස රජයට අයත් කාර්යාල පරිශ්‍ර වෙත පැමිණීමේදී සෑම තැනැත්තෙකුටම තමන්ව පැහැදිලිව හඳුනාගත හැකි ආකාරය ඇඳුමකින් සැරසී පැමිණිය යුතු බවට විධිවිධාන පැනවීමට සියලු ආයතන ප්‍රධානීන් වග බලාගත යුතු බවද අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ චක්‍රලේඛයෙන් නියෝග කර තිබෙනවා.
ආරක්ෂක කවුන්සිලයට මෑත කාලයේදී මූල්‍ය බුද්ධිංශය සහභාගී නොවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මේ බව අනාවරණය කෙරුණේ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී. අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සැකකරුවන්ගේ ගිණුම් වලට විශාල වශයෙන් මුදල් ආපු වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකයේ යම්කිසි පරීක්ෂණයක් කරලා තියෙනවා. මූල්‍ය බුද්ධි ඒකකයේ මේ සම්බන්ධයෙන් ඇත්තටම කටයුතු රහසක් කරලා තියෙනවා. නමුත් අපිට මේ තොරතුරු වල තියෙන රහසිගත බවයි නිසා මේ අවස්ථාවේදී අපිට වැඩි විස්තර කියන්න අපහසුයි. If there are transfers from bank to bank, there is a reporting. All transactions above ₹1 million have to be reported to the financial intelligence. And then that is another category, suspicious transactions. So again, banks, if they have any suspicion, they report. Within this community, money has been coming in for a long time because there is money that comes for social work in that community, which is perfectly legitimate money which has been coming in. So how one differentiates, it's not easy. ත්‍රස්තවාදී කටයුතු වල මුදල් සැපීම වළක්වන්න මහ බැංකුවෙන් යම් වැඩ කොටයුත්තක් වෙලාද කියන ප්‍රශ්නේ මතුවෙනවා. For instance, now we are setting up much stronger coordination between the AG's department, CID, and their financial intelligence unit, so that we can move these cases on much faster to have better sharing of information. We also are learning now to set up mechanisms for much stronger cooperation and coordination. Are you also part of the National Security Council? Now, yes. Not post-2020? In the past, we have been, but in the recent past, we have not. ජනතාවගේ වරමින් පත්වන දේශපාලන නියෝජිතයින් බලයට පත්වීමෙන් පසු ජනතා අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කැබිතිගොල්ලෑ ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කැබිතිගොල්ලෑ ප්‍රදේශයේ ඉදිකළ වෛද්‍ය DM අමරතුංග ගම ආදර්ශ ගම්මානයේ ජනතා ඉදිරිපත් කිරීම නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු වුණා. ජනතාවගේ කරපිටින් තනතුරු වලට ගිහිල්ලා ඒ උසස් තැන්වලට ගියයින් පස්සේ ජනතාව බලාපොරොත්තු වෙනවා රටටත් ජනතාවටත් පුරවැසියන්ටත් කෙලෙහිගුණ දැක්වීම. කී දෙනෙක් උඩටම ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට සේවයක් කරා? අද පාරේ වැහැලා 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 10 දෙනාම දේශපාලඥයෝ කියන වචනේ කියනකොට කියනවා අන්න හොරක්. තවත් පුවත් කිහිපයක් දැන්. හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ කඩදාසි කමහලක ඉවතලන කඩදාසි එක්රැස් කරන බැරලයක් පවිත්‍ර කිරීමේදී ඊට එම කමහලේ සේවකින් 3 දෙනෙකු ඇදවැටි එක් අයෙකු මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ ඉංග්‍රීසි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඌව පරණගම මැදහින්න ප්‍රාථමික විදුහලේ 5 වන ශ්‍රේණියේ දරුදරියන් 11 දෙනෙකු ආහාර විශ්වීමක් හේතුවෙන් ඌව පරණගම රෝහලට අද ඇතුළත් කර තිබෙනවා. දරුවන් රෝගී වී ඇත්තේ පාසලෙන් ලබා දුන් දිවා ආහාරය ලබා ගැනීමෙන් පසුවයි. කිසියම් පුද්ගලයෙකු විසින් සුනකයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කිරීමේ පුවතක් වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පිහියන්ව සිදු කළ පුද්ගලයා සොයා වැලිවේරිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමවට පත්වන සුබ රාත්‍රියක්.